දැන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න මැතිතුමාටත් ඒ වගේම ශානි අබේසේකර මැතිතුමාටත් මේ චෝදනා එල්ල වෙනවා. එතකොට මේ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් සිදු කරලා මේ 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 කාරණාව මේක එසේ මෙසේ කටයුත්තක් නෙමේ මේක ජනාධිපති කොමිසම වාර්තාවේ සඳහන් වරලා තියෙන කාරණා. එතකොට මේ කොමිසමේ වාර්තාවේ සඳහන් වෙලා තියෙන කාරණාවල් දිහා බලනකොට ඒ ගැන නිසි අවධානයක් යොමු කළ යුතුම වෙනවා. දැන් මෙතනදී මේ රෙකමෙන්ඩේෂන් වල තියෙනවා SDIG CID සීනියර් DIG CID රවි සෙනවිරත්න and director CID SSP Shani Abhishekara should be prosecuted by the relevant authority under the relevant provisions of the penal code for their negligence in conducting investigation. එතකොට ඒ ඍජු චෝදනාවක් ඒ අයට එල්ල වෙලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා සමගි ජන බලවේගයේ හැටියට අපිට ඌමනාව තියෙන පක්ෂයක් හැටියට දේශපාලන වාසි ලබා ගන්න නෙමෙයි අපි කාදිනල්තුමාටත් ඉතාමත් අවංකව පිරිසුදු චේතනාවෙන් අපි ප්‍රකාශ කරා ලිඛිතව ලබා දුන්නා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව අපි ගන්නා ක්‍රියාමාර්ග. ඒ අවස්ථාවේදී අපි ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා අපි ජාත්‍යන්තර සහාය ලබා ගන්නවා කියන්නේ. ඒ ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහායත් ඇතුව මේ පරීක්ෂණ සිදු කරනවා කියන එක. දැන් අපි මේ ආණ්ඩුවට ඉල්ලීමක් කරනවා අපි ආණ්ඩුව ගත්තනම් සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති හැටියට පත් වෙලා නම් මෙලහට අපි ජාත්‍යන්තර සහයෝගය ඇතිව විශේෂඥයින්ගේ සමන්විත පරීක්ෂණ කණ්ඩායමක් මේ පිළිබඳව යොමු කරනවා. දැන් මේ රටේ යම් යම් පුද්ගලයින් පිළිබඳව සැකයක් තියෙනවා නම් දැන් මේ ප්‍රධාන වශයෙන් මේ දෙදෙනා යලි පොලිසියේ ප්‍රධාන පොලිසිය භාර අමාත්‍යංශයේ ලේකම් හැටියටත් ඒ වගේම පොලිසියේ නිලධාරී තාම ජේෂ්ඨ නිලධාරීන් හැටියට මේ පරීක්ෂණට බාධාවක් වෙනවා නම් මම හිතන්නේ මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුමයි. මේ පරීක්ෂණයේ දේශීය වශයෙන් යම් යම් බාධාවල් තියෙනවා කියන එක ඉතා පැහැදිලි. ඒක පොලිසිය තුළ වෙන්න පුළුවන්, දේශපාලන අධිකාරියෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් බාහිර පුද්ගලින්ගෙන් බලපෑම් තියෙන බව අපි කාටත් තේරෙනවා. එතකොට ඇයි අපි ජාත්‍යන්තර සහයෝගය ලබා ගන්නේ නැත්තේ? ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහයෝගය ජාත්‍යන්තර ආයතනයේ ඔබට මතකයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වෙන්නකොට කිව්වේ ස්කොට්ලන්ඩ් යාඩ් එකේ සහයෝගය ලබා ගන්නවා කියලා. හැබැයි ජනාධිපති වුණාට පස්සේ එතුමාට ස්කොට්ලන්ඩ් යාඩ් අමතක වුණා. අපි දිගින් දිගටම මතක් කරා. අපි ඉතා පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා ස්කොට්ලන්ඩ් යාඩ් වැනි ජාත්‍යන්තර සංවිධාන මේ විමර්ශන වලට සහයෝගය ලබා ගන්න පුළුවන් ඒ ආයතන ඒ විශේෂඥයින් සියලුම දෙනා අපි එකතු කර ගන්නවා කියන්නේ.